අද දින මේ වන විට තවත් රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙලා තිබෙනවා COVID-19 රෝගීන් හැටියට. ඒ 4 දෙනාගෙන් 3 දෙනෙක්ම ඉතාලියේ සිට පැමිණි අය. ඒ වගේම තවත් පුද්ගලයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි අය. මේ අනුව අපිට පැහැදිලි යනවා තවදුරටත් මේ පිට රටවල් වලින් පැමිණි අය තමයි මේ තවදුරටත් ප්‍රධාන වශයෙන් COVID-19 රෝගීන් ලෙස අපි නැවත නැවත හඳුනාගනු ලබන්නේ. ඒ වගේම රජයේ විසින් නිවේදනය කරලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ, කොළඹ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ අවදානම් කලාප ලෙස. මේකට හේතු වන්නේ මේ අපට දැනට සිටින මේ රෝගීන් 101න් සැලකිය යුතු පිරිසක් මේ දිස්ත්‍රික් 3 තුල සංකේන්ද්‍රණය වීම. ඒ වගේම ඒ නිසා යම්කිසි ආකාරයකට විනායට මේ රෝගයේ පැතිරීමේ ආරම්භයක් විය හැකි බැවින් මෙම දිස්ත්‍රික්ක 3 සම්බන්ධයෙන් විශාල වශයෙන් උනන්දුවක් දැක්විය යුතුයි. එහිදී මට කියන්නට පුළුවන් මේ දක්වා හඳුනාගත් රෝගීන් 101න් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන රෝගීන් 10ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 21ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13ක්. එතකොට එහෙමනම් මේ රජය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ජනතාවගෙන් අවශ්‍ය වෙනවා. ඇඳිරි නීතිය තිබුණත් නැතත් එය අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා තවදුරටත් මේ රෝගය මේ ආකාරයට අපි පාලනය කරගෙන තිබෙන තත්වය තවදුරටත් දියුණු කරගෙන මේ රෝගය මෙතනින් නිම කිරීම සඳහා. මම කියන්න කැමති අපි ගන්න ක්‍රියාමාර්ග වලින් ඉතාම වැදගත්ම වූ ක්‍රියාමාර්ගය තමයි social distancing. එහෙම නැත්නම් සමාජ දුරස්ථභාවය. පුද්ගලයන් පුද්ගලයන් අතර දුරස්ථභාවය. දැන් අත වශයෙන්ම මේ ඇඳිරි නීතිය කියන එක පනවලා තියෙන්නේ මේකටම තමයි. එතකොට ඇඳිරි නීතිය ඉවත් කරත් මේ කියන සමාජ දුරස්ථභාවය ඇඳිරි නීතිය කාලය තුල වගේම ක්‍රියාත්මක කිරීම ජනතාව සතු කාරණයක්. ඒ අය ඇඳිරි නීතිය නොමැති වුණත් යම් කිසි විදියට වීදියට ගියත් යම් කිසි තමන්ගේ භාණ්ඩ ගැනීමට අත්‍යවශ්‍ය ඒ හැම අවස්ථාවකම අත්‍යවශ්‍ය කාරණයක් තමයි මේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම. ඒ වගේම අද දින අපි දැක්ක උදෑසන ඉතාම දර්ශනීය ලෙස මේ විශේෂයෙන්ම ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන අසල මීටරයක දුර තියලා ඉතාම විනයානුකූලව ජනතාව ඇතැම් විට 70ක්මක් පමණ දුර වුණත් පැය ගාණක් ගත කළා වුණත් ඒ රජය අපි ලබා දීලා තියෙන උපදෙස් අනුව කටයුතු කිරීම. මේ අත් වශයෙන්ම ඉතාම ධනාත්මක ප්‍රවර්ධනයක්. මෙය තවදුරටත් පවත්වා ගැනීම අවශ්‍යයි. මෙහිදී ඒ වගේම අපි දැක්කා කුඩා කඩවල් ගත්තාම මේ තත්ත්වයේ එසේම තිබුණේ නැහැ. අර ඒ කඩවල් වල රංචු ගැසීම, ඒ පාරිභෝගිකයන් රංචු ගැසීම සිදු වුණා. ඉතින් ඒක ඒ කඩවල් වල තත්ත්වයේ අනුව එසේ වුවත් ඒ කඩවල් වල සේවය කරන එක පුද්ගලයෙක් හරි ඒ කඩෙන් එළියට ඇවිල්ලා ඒ ව්‍යාපාරික ස්ථානයෙන් එළියට ඇවිල්ලා ඒ ජනතාවට ඒ ආකාරයට අවවාද කළා එය හැසිරවීම අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට මේ ආකාරයට මේ මිනිස්සු අතර පුද්ගලයන් අතර දුරස්ථභාවය ඉතාම ඉහළ මට්ටමකින් පවත්වා ගනී කියලා. ඒ වගේම ඉදිරියේදී ඇඳිරි නීතිය අවසන් කරපු අවස්ථාවක අත්‍යවශ්‍ය සේවා වලට අදාළ සේවකීන් රැකියාවට පැමිණෙන විට ඒ වගේම අනිකුත් සේවකීන් තවදුරටත් නිවසේ රැඳී සිටින ලෙස ප්‍රකාශ කරන විට අර අත්‍යවශ්‍ය සේවා වලට පැමිණෙන අයට අනිවාර්යෙන් දුම්රියේ ඒ වගේම බස්රියේ අර නැවතත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට හැකිවන පරිදි සංවිධානය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා උදාහරණයක් හැටියට මෙම ඇඳිරි නීතියේ ඉවත් වුණත් යම්කිසි අවස්ථාවක රැකියාවලට එන විට රැකියාවට එන්නේ සාමාන්‍යයෙන් එන අයගෙන් භාගයක් හෝ කාලක් වුණත්
සම්පූර්ණ ධාරිතාවෙන් බස්රථ පැදවීම, ඒ වගේම සම්පූර්ණ ධාරිතාවෙන් දුම්රිය පැදවීම ඉතාම වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඒ අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන ජනතාවට පුළුවන්කමක් ලැබෙන්නේ ඔය කියන සමාජ දුරස්භාවය පවත්වා ගැනීමට. මේක තමයි අංක එකේ කාරණේ. මොකද මේ විස බීජය, මේ වෛරසය වැඩිම සඳහා මිනිස් සිරුරක් අවශ්‍යයි. මේ වෛරසය බිම කොහෙවත් රෝපණය වෙන්නේ නැහැ. ඒ නිසා පුද්ගලයන් දෙදෙනෙක් කිට්ටුන වෙලාවට ඒ පුද්ගලයෙකුට වෛරසය ඇත්නම් පමණයි මේ බෝවීම සිද්ධවන්නේ. ඒ නිසා නැවතත් මං කියනවා වැදගත්ම කාරණේ සමාජ දුරස්ථභාවය. ඒ වගේම IDH උනරෝහලේ වෛද්‍යවරයෙක් මෙම COVID-19 රෝගයෙන් පෙළෙන බවට මාධ්‍යයේ පළ වුණා. අත වශයෙන්ම එම රෝහලේ වෛද්‍යවරයෙක් එම රෝගයට පත් වෙලා තියෙනවා. නමුත් එම වෛද්‍යවරයා එම රෝහලේ ප්‍රජා වෛද්‍යවරයා. ඔහු එම රෝහලේ රෝගීන් බලන වෛද්‍යවරයෙක් නොවේ. නමුත් ඒකම ඔහු පෞද්ගලිකංශයේ ඔහු පෞද්ගලික ඩිස්පෙන්සරියක් පවත්වාගෙන යනවා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් අනුමාන කරන්නේ නැහැ මෙම වෛද්‍යවරයාට මේ රෝහල තුලින්ම මේ විස බීජය පැතිරුණා කියන එක. ඒ වගේම මේ අවස්ථාව කරගන්නවා මේ IDH උන රෝහලෙත් අනිත් රෝහල්වලත් ක්ෂේත්‍රයේ මේ අවස්ථාවේ දිවාරය නොබලා, ඒ වගේම තමන්ගේ යම්කිසි ආකාරයට ඒ මේ රෝගයේ පරදුවට තියලා මේ කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයාගේ සිට හෙද නිලධාරීන්, ඒ වගේම පැරාමෙඩික්, ඒ වගේම විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ඒ අය සියලු දෙනාටම නැවත වාරයක් ස්තුති කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් මම මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්නවා.